අයිබුවන් මේ මගේ අතේ තියෙන්නේ 2009 ඔක්තෝබර් 27 වෙනිදා Sunday Times පුවත්පත. මේ පුවත්පතේ කතුවැකිය. කතුවැකි කොටස් තුනක් තිබෙනවා. කතුවැකියේ අන්තිම කොටස අන්තිම ඡේදය වෙන් වෙලා තින්නේ a common law ප්‍රශ්නාර්ථ ලකුණක් යටතේ පොදු නීතිය කියන අදහස. මේ කතාව මේ ඡේදයෙන් ගෙනහැරපාන කතාව අපට මේ මොහොතේ අතිශය අදාළයි. මිනිමරු මාරාන්තික භයානක MCC ඇමරිකානු ආක්‍රමණය පාමුල අපි ඉන්න නිසා අපි හැම මොහොතක්ම වෙන් කරන්න ඕනේ ඒ ගැන දැනුවත් වෙන්න. Sunday Times පුවත්පතේ කතුවරයා මේ කියන කතාව අතිශය වැදගත්. ඔහු කියනවා එංගලන්තේ වැඩ කරන එංගලන්තේ තානාපති කාර්යාලයට සම්බන්ධ හමුදා නිලධාරියෙක්. ඒ හමුදා නිලධාරියාගේ බිරිඳ වැරදි පැත්තෙන් තමන්ගේ වාහනය පදවගෙන යනකොට වැරදි පැත්තෙන් මාර්ග නීති උල්ලංඝනය කරලා යනකොට එක්තරා ළමයෙක්, ඒ කියන්නේ ටීනේජ් වයසේ ළමයෙක් අනතුරකට ලක් වෙනවා. මේ අනතුර සම්බන්ධයෙන් එංගලන්තයට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. අර හමුදා නිලධාරියාගේ බිරිඳ හමුදා නිලධාරියාගේ බිරිඳක් වීම නිසා ඇමරිකාවට අයිති. තානාපති මුක්තිය පාවිච්චි කරලා ඒ අයිතිය පාවිච්චි කරලා මේ හමුදා නිලධාරියාගේ බිරිඳ බොහොම නිරුපද්‍රිතව නිර්භීතව ගුවන් තොටුපළින් ඇමරිකාව බලා පියාසර කරනවා. එංගලන්ත නීතිය ඇමරිකානු තානාපති කාර්යාලයේ තානාපති මුක්තිය ඉදිරියේ නිරුත්තර වෙනවා. එංගලන්තේ ප්‍රබල රටක්. ඇමරිකාව සහ එංගලන්තේ සංසන්දනය කරනකොටත් මේ තානාපති මුක්තිය කොයි වගේ ප්‍රමාණයකට ඇමරිකාව කැතවැඩ කරන්න පාවිච්චි කරනවද කියලා ඔබට මේ සිද්ධියෙන් මතක් කරලා දෙනවා Sunday Times පුවත්පතේ කතුවරයා. මේ ස්ක්‍රීන් එකේ පේන බ්‍රිගේඩිය ප්‍රියංක ෆර්නෑන්ඩෝ සම්බන්ධ සිද්ධිය. ඒත් එංගලන්තේ ලන්ඩන් කේන්ද්‍රීයව දෙමළ ඩයස්පෝරාව එංගලන්තය සහ තවත් රටවල් ලට කරගෙන ඉන්නේ. ඡන්ද බලය තොරම්බල් කරලා ඒ හරහා ඒ ආණ්ඩු රාජ්‍ය පොදුවේ බය කරගෙන ඉන්නේ. දැන් දෙමළ ඩයස්පෝරාව LTTEට කෙලින්ම වැඩ කරන දෙමළ ඩයස්පෝරාව එක්තරා මොහොතක උද්ඝෝෂණයක් කරනකොට ශ්‍රී ලාංකේය රාජ්‍යයට සහ ආරක්ෂක හමුදාවන්ට ඉදිරිව බ්‍රිගේඩිය ප්‍රියංක ෆර්නෑන්ඩු එක්තරා සංඥාවකින් කියනවා මේ රටේ අභිමානයත් එක්ක විහිළු කරන්න එපා කියලා. ඔහු ඒ වෙනුවෙන් හිට ගන්නවා. ඔහුගේ හමුදා පෞරුෂය අපි රට වෙනුවෙන් ඔහුට අපි ප්‍රණාමය පුද කරන්න ඕනි. ඔහු බොහෝ දිනාගේ ඇගයීමට ලක් වුණා. බ්‍රිගේඩි ප්‍රියංක ෆර්නෑන්ඩු ඒ මොහොතේ වැඩ කරන්නේ එංගලන්තේ ශ්‍රී ලංකේය තානාපති කාර්යාලයේ ඩිෆෙන්ස් ඇටැච්චේ, එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් වචනයක් හොයාගන්න පුළුවන් තාක්ෂණික වචනයක් ආරක්ෂක උපදේශකවරයෙකුගේ මට්ටමේ තනතුරක තමයි ඔහු වැඩ කරන්නේ. ඇත්තට මේ සිද්ධියත් එක්ක දැන් අර LTTE තමයි නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ලංකාවට ඉදිරිව ත්‍රස්තවාදී කටයුතු කරමින් මුදල් එක් රැස් කරමින් ලෝකෙ පුරාම සෙල්ලම කරන්නේ. මෙය නොදන්න කාරණයක් නෙවෙයි. එංගලන්ත රාජ්‍යයක් දන්නවා. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ අය රාජ්‍ය නෝන කළු බලල් හමුදාවෙත් සහය ඇතුව චෝදනා ගොනු කරලා අවසානයේදී බ්‍රිගේඩිය ප්‍රියංක ෆර්නෑන්ඩුට ඉදිරිව නඩුවක් ගොනු වෙනවා. වෙස්ට්මිනිස්ටර් මැජිස්ට්‍රේට්ස් කෝට් කියන අධිකරණය තුල මේ වෙනකොට නඩුව යලි විභාගයට ගන්න අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් තිබෙනවා. ලංකාවේ මේ ජනාධිපතිවරණයටත් සම්බන්ධව ඊට සමගාමීව. ඔබට මොකද්ද හිතෙන්නේ? ලංකාවේ බ්‍රිගේඩියවරේ තමන්ගේ රට වෙනුවෙන් සංඥාවෙන් දෙන ලද අදහසක් පදනම් කරගෙන ඔහුට විරුද්ධව නඩුවක් පවරලා ලන්ඩන් අධිකරණ ශාලාවක් ඒ වෙනුවෙන් පෙනිහිටිනවා. දෙමළ ඩයස්පෝරාව අධිකරණේ වට කරගෙන මේ බ්‍රිගේඩියවරයාට විරුද්ධව පියවර අරගෙන තින්නේ. බ්‍රිගේඩියවරයාගේ බෙල්ල මිරිකන්න හදන්නේ. ඒ එංගලන්තෙම ළමයෙක්ව හප්පල දාන ඇමරිකානු හමුදා නිලධාරියෙකුගේ බිරිඳ තානාපති මුක්තිය පාවිච්චි කරලා බොහොම නිරුපද්‍රිතව පපු ඉස්සරහට දාගෙන එයාපෝට් එකකින් යන්න යනවා තමන්ගේ රටට. ඔබ හිතන්න එංගලන්තයේ
ඇමරිකාව ලංකාව මේ රටවල් තුන අතර තිබෙන සම්බන්ධතා මේ රටවල් ලෝක දේශපාලනය තුල අත්පත් කරගෙන ඉන්න බලය සහ ගෞරවය ආත්ම අභිමානය තමන්ගේ රටේ හයිය මේවා සංසන්දනය කරනකොට ඔබට මොකද හිතෙන්නේ අන්න MCC මතක් වෙන්න ඕනේ නිකමට හිතන්න අපි MCC ගිවිසුම අත්සන් කරලා ඒ අත්සන් කරන්න අපි දෙන්නේ නැහැ ඔබ ඊට මැදිහත් වෙන්න ඕනේ මම ඊට මැදිහත් වෙන්න ඕනේ අපි එකතු වෙලා ජනතා පවුරක් හදලා මේ රටට එරෙහි කුමන්ත්‍රණය නවත්තමු බැරි වෙලා හරි මේ තත්ත්වය උද්ගත වුණොත් ඇමරිකානු හමුදා විතරක් නෙවෙයි ඇමරිකානු හමුදා හමුදාවට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් ඔවුන්ගේ සහායකයන් සිවිල් නිලධාරීන් කාර්මික ශිල්පීන් එකී මෙකී නොකී හැම එකෙකුටම මේ තානාපති භුක්තිය ලැබෙනවා තානාපති භුක්තිය ලැබෙනවා ඒ අනුව දැන්ට මේ ගැන අපි කතා කරලා තියෙනවා වීඩියෝවක් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඔබ බලන්න Chapa against MCC කියලා no MCC MCC no never in Sri Lanka තේමා පාඩේයි ඒ අනුව ලංකාව ඇතුලේ ඔවුන්ගේ මේ ගිවිසුමට අදාළ ක්‍රියාදාමය කරගන්න ගිහිල්ලා ඇතිවෙන අලාභහානි දේපොළහානි මිනිස් මරණ කියන්නේ කෙනෙක්ව මරලා දාලා කෙනෙක්ව නෙවෙයි ඕන්න නිකන් හිතන්න මොහොතකට දැන් MCC යෝජනාව අනුව අපේ ඉඩම් අක්කර ලක්ෂ ගණනක් අත්පත් කරගන්න යන්නේ ඇමරිකාව මෙහෙම හිතුවට රනිල් වික්‍රමසිංහලා මංගල සමරවීරලා ඔය මලික් සමරවික්‍රමලා ඔය චම්පික රණමකලා ඔය එකී මෙකී නොකී එක එක හිතාගෙන හිටියාට මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ ජීවතුන් අතර ඉන්න මිනිස්සු තරක් නෙවෙයි මේ රත්තරම් පොළොවේ මිහිදන් වෙලා ඉන්න අපේ මුතුන් මිත්තෝ ඉඩ දෙන්නේ නැහැ මේ සටන මේ අරගලෙ දිගට යනවා එතකොට තමන්ගේ ඉඩම් අත්පත් කරගැනීමේ මෙහෙයුම කරගන්න බැරි වුණාම ඇමරිකාව නිකන් ඉඳීද සිවිල් කරල්ලක් ඇති වුණොත් ඇමරිකාව නිකන් ඉඳීද විශාල වශයෙන් මිනිස්සු ඝාතනයට ලක් වෙන නියමිතයි මේ 1815 යලි කැඳවාගෙන ඒමක් කියලා සමහරු කියන්නේ ඒ නිසා තමයි ඌව වෙල්ලස් කරල්ල මතක තියාගන්න ඒ මොහොතේ සියලු පිරිමි සටන් කළ සටන් නොකළ පොඩි ළමයි බබාලා හම්බ වෙන්නේ නම්මල සමුළු ඝාතනය කරනවා ඌව වෙල්ලස් වැව් අමුණු විනාශ කරනවා එතකොට අස්සොන් ගිනි තියෙනවා පළතුරු ගස් කපනවා වගා යායවල් පිටින් ඝාතනය කරලා දානවා මේ ඉතිහාසයේ මත අපි ඉන්නේ බැරි වෙලා හරි MCC ක්‍රියාත්මක කරන්න හැදුවොත් මේ වැඩේ නැවත ලංකාව තුල වෙනවා අපි ජීවතුන් අතර ඉන්න පුළුවන් ඔබ නොඉන්න පුළුවන් මේවා කරවන මේ කාලකන්ණි පාලකයෝ කොහොමවත් එතකොට නැහැ ඇමරිකාව 2050න් එහා තමයි මේ සිටියම් ගත කරමින් මේ වැඩේට ලෑස්ති වෙන්නේ එතකොට මේ වැඩේ වුණොත් එංගලන්තයේ වගේ ප්‍රබල රටක පවා නීති විරෝධී ආකාරයෙන් රියලවල ළමෙක් යට කරලා නිර්ුපද්‍රිතව තානාපති මුක්ති පාවිච්චි කරලා හමුදා නිලධාරියෙකුගේ බිරිඳකට නිලධාරියටත් නෙමෙයි බිරිඳට ඒ රටින් යන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් එංගලන්තයට මුකුත් කරගන්න බැරි නම් ඒ සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය කෙබඳු විය හැකිද ලංකාවම ඝාතනය කරලා මිනිස්සු සමූල ඝාතනය කරලා ඔවුන්ට බොමු නිදහසේ ලංකාවෙන් යන්න පුළුවන්. කවුද බලය දුන්නේ? අපේ පාලකයෝ. පාලකයෝ කියන්නේ කවුද? ජනතාව. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව ජනතාවගේ පාලනය. By the people for the people democracy. අනේ ලංකාවේ මිනිස්සු කියලා තියෙන ඇමරිකාවට අපිට රුපියල් ඇමරිකාන් ඩොලර් මිලියන 480ක් දෙනවා නම් අපිව මරලා උඹලට නිදහසෙන් නිදහසේ මේ රටෙන් යන්නත් අපි ඉඩ දෙන්නම් කියලා අපි අත්සන් කරලා තියෙනවා අය ඒ නිසා මේ සියල්ල අපේ අපට ඕන එකක් කරනවා අය කියලා අපි නැති දවසක ඇමරිකානු අපිට හිනා වෙවි කියයි අද ඉන්නේ ඇමරිකානු නෙවෙයි උන්ගේ ඊළඟ පරම්පරාව අපේ ඊළඟ පරම්පරාවන්ට මේ කතාව කියයි Sunday Times පුවත්පතේ Common Law කියන කතුවකී ඒ කොටසත් එක්ක තමයි සංවාදේ ගොඩනගන්නේ නැවතත් ඔබ මුණ ගැහෙනවා මේ කතාව ටිකක් අමාරුයි සංකීර්ණයි කාලේ වැය වෙනවා බහන්සියමු සියලු කතා මැද්දේ අපි MCC පරාජය කරන්න ඕනි කවුරු කතා කිරුවත් කවුරු ඒ සඳහා මැදිහත් වුණත් ඕනම කෙනෙක්ගේ කරපිටින් මේ වැඩේ වෙන්න පුළුවන් මේ වැඩේ වෙන්න පුළුවන් අපි එක ඉඩ තියන්නේ ඔබ ඉඩ තියන්නේ අපි මිනිස් පවුර ගොඩනගමු ඒ මිනිස් පවුර ගොඩනගන්න අවශ්‍ය දැනුම තමයි මෙහෙම ගොඩනගන්න උත්සාහ කරන්නේ MCC no never in Sri Lanka